හැමතැනම කතා වෙනවා පාර්ලිමේන්තුව කැඳවන්නේ නැහැ. පාර්ලිමේන්තුව මොනම හේතුවකටවත් කැඳවන්නේ නැහැ කියලා රටේ රාජ්‍ය නායකයත් කියනවා. සමහර වෙලාවට ජාති අමතන්න එතුමා ඉන්නේ මේ පණිවිඩය දැන්. මම හිතනවා අපිට ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි මැතිවරණයකට නාම යෝජනා දීපු අය. අපි මැතිවරණයක් බලාපොරොත්තුෙන් ඉන්න අය. හැබැයි අපි එකම දේ අයිල්ලන්නේ මේ වෙලාවේදී රටේ ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න භාවය ආරක්ෂා කරලා ඒ තහවුරු වුණාන් පස්සේ මේ මැතිවරණ පවත්වන්න එතකල් මේ තත්ත්වය උඩ රටේ කටයුතු පවත්වගෙන යන්න පුළුවන් විදියට විධායකය ව්‍යවස්ථාදායකය සහ අධිකරණය කටයුතු කරන්න කි. මේකේ බරපතලම ප්‍රශ්නේ තමයි අපි දන්න විශාල මුදලක් මේ වසංගතය පාලනය කරන්න අපේ රටට විදේශ රටවල් වලින් ලැබිලා තියෙනවා. ලෝක බැංකුවෙන් විතරක් ඩොලර් මිලියන 128ක් රුපියල් මිලියන 25000ක් ඒ වගේ සාමාන්‍යයෙන් ඔක්කොම එකතු කරලා බලපුවම රුපියල් මිලියන ලක්ෂ 2ක් විතර මුදල් ලැබිලා තියෙනවා. දැන් මේ මුදල් පාලනය පිළිබඳව කවුද වග කියන්නේ? මේ මුදල් පරිහරණය පිළිබඳව කවුද වග කියන්නේ? 5000ක් ලක්ෂ පවුල් ලක්ෂ 30කට දුන්නත් රුපියල් මිලියන 15000යි යන්නේ. මේ මුදල් අපි දන්නවා නිරෝධායන කටයුතු වලට යොදවන්න ඕනේ, PCR පරීක්ෂණයට යොදවන්නට ඕනේ. විශාල මුදලක් මේ සඳහා වැය වෙනවා. රජයක් කරනකොට මේ පිළිබඳව අපි වගකීමක් ඇතුව වැඩ කරන්න ඕනේ කියලා අපි දන්නවා. හැබැයි අද මේ පාර්ලිමේන්තුවේ කැඳවීමේ අවශ්‍යතාවය තියෙන්නේ මේ මුදල් පාලනය පිළිබඳව අපිට සාධාරණ සැකයක් ඇති වෙලා තියෙනවා. මීට ඉස්සෙල්ලා සුනාමි ව්‍යසනය ඇති වෙච්ච වෙලාවේදී සමහර අය උසාවියටත් ගියා. සුනාමියෙන්ට ලැබිච්ච මුදල් වලට මොකද වුනේ? සුනාමියට මූණ දීපු අය අවුරුද්දක් දෙකක් යනකම් කූඩාරම් වල හිටපු යුගයක්. ඒ අයට කිසිම සහනයක් නොසලකපු විදියක් අපි දැක්කා. එතකොට අද සම්පූර්ණයෙන්ම මේ කාර්යසාධන බලකායක් පත් කරලා මේ මුදල් සම්බන්ධයෙන් කටයුතු කරන්න පත් කරලා ඉන්න ප්‍රධානියා ගැන මේ රටේ නොයෙකුත් මත තියෙනවා. චෝදනාවට ලක් වෙච්ච නඩු කටයුතු තියෙන පුද්ගලෙක් තමයි පත් කරලා තියෙන්නේ. අපිට තියෙන ගැටලුව තමයි මේ මුදල් මේ රටේ මුදල්. මේ මුදල් වියදම් කරන පිළිබඳව හරියට විස්තරයක් දැනගන්න. හරි දෙයට යෙදවෙනවද කියලා බලන්න. අසාධාරණව මේක පාවිච්චි වෙන්නේ නැහැ කියලා කියන්න. එහෙම නැත්නම් අහිංසක දෙන්න ඕනේ මිනිස්සුගේ අතට මේ මුදල යනවා කියන එක ගැන තහවුරු කරගන්න අර පාර්ලිමේන්තුවේ කැඳවීමක්